පවව YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Hindu ආගමේ වැදගත්ම දෙවිවරුන්ගෙන් කෙනෙක් වන ශිව දෙවියන් ගැන ඔබ නොදත් කරුණු කීපයක් තමයි අද මං ඔයාලට අරගෙන ආවේ. ඇත්තට මේ ශිව දෙවියෝ කියන්නේ කවුද? අපි අද බලමු මේ වීඩියෝ එකෙන්. ඉතින් යාළුවනේ කතාවට යන්න කලින් නැනපව YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එකක් ඔබලා තියාගන්න. අපි යමු දැන් වීඩියෝ වලට. ශිව කියන්නේ Hindu ආගමේ වැදගත්ම දෙවිවරුන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව Hindu ත්‍රිමූර්තිය ලෙස හඳුන්වයි. ශිව දෙවියන්ට ඕනෑම දෙයක් නිර්මාණය කිරීමට හෝ විනාශ කිරීමට හැකියාවක් ඇත. මොකද ඔහු විශ්වයේ විවිධ අද්භූත බලවේගයන්හි ආධිපත්‍ය දරන නිසා. කොටින්ම කිව්වොත් ශිව දෙවියන් විශ්වයේ විනාශය හා පරිවර්තනය නියෝජනය කරයි. මේ ශිව දෙවි වන්දනාව අපේ රටේ ඉන්දියාවේ ජනප්‍රිය ඇදහිීමකි. Hindu ආගමේ මූලිකයෙකු වන ශිව දෙවියන්ගේ ලිංගයට වැඳුම් පිදුම් කිරීම අපේ රටේ පොළොන්නරු යුගයටත් එපිට කාලයේ සිටම සිදු වී තිබෙන බවට සාධක තිබේ. මේ ලිංගය කියන්නේ සංස්කෘත භාෂාවේ සංකේතයටයි. ශිව දෙවියෝ කතරගම දෙවියන්ගේ පියානන්ද වනවා. එතුමා කෛලාස කන්දේ වැඩවාසය කරන බවට විශ්වාස කරන අතර ශිවලිංගයේ හැඩය වූ හිමාලයේ කෛලාස කන්ද Hindu භක්තිකයන්ගේ නිරන්තර වන්දනාවට පාත්‍ර වේ. නිතර භාවනා යෝගීව තමයි මේ ශිව දෙවියෝ වැඩවාසය කරන්නේ. ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී දේවිය වේ. මේ පාර්වතී දේවිය විෂ්ණු දෙවියන්ගේ සොහොයුරියකු බවද විශ්වාසයක් පවතිනවා. දුර්ගා, මහාදේවි, ත්‍රිදේවි යන නම්වලින්ද පාර්වතී දේවිය හඳුන්වනු ලබනවා. මේ ශිව දෙවියෝ ශක්තිමත්තා විශාල පුරුෂයෙක් ලෙස ප්‍රතිමාවල විරාජමාන වේ. ශිව දෙවියන්ගේ බෙල්ල වටා විශාල නාගයෙක් සිටිනවා. ඒ වගේම ඔහු දිවියෙක්ගේ හමක් පොරවාගෙන තමයි ඉන්නේ. ඊට අමතරව ශිව දෙවියන්ට ඇස් දෙක හැරුණුකොට නළලේ තෙවන ඇසක්ද තියෙනවා. ඒ ඇසින් යම් දෙයක් දෙස බැලුවොත් එය දැවි අළුවි යන බව විශ්වාස කරනවා. ඔය මල්සරාද ශිව දෙවියන්ගේ තෙවන ඇසට හසුණු කෙනෙක්. ඔහුගේ ශරීරයේ දැවි අළුවීකෝ සිරුරක් නැති අනංගයෙක් බවට පත් වූ බව දේව පුරාණයේ සඳහන් වෙනවා. ශිව දෙවියෝ ඇතැම් විට නපුර මර්ධනය කරන්නට ඔහුගේ තෙවන ඇස යොදාගත්තත් උන්වහන්සේගේ බැතිමතුන්ට සිතසලසන පිහිට ලබා දෙන දෙවි කෙනෙක් ලෙසද සඳහන් වේ. බැතිමතුන්ට දරුඵල නොමැති විට සිවිදිවියන් හරහා ඒ දරුඵල ලබාගත හැකි යන විශ්වාසයක් තිබේ. ත්‍රිකුණාමලයේ කෝණේශ්වරම් දේවාලයේ ශිව පූජා පැවැත්වීමෙන් දරුඵල උදා වේ යැයි විශ්වාසයක් මිනිසුන් අතර තිබේ. ඒ වගේම ග්‍රහාපල දුරු කිරීමේදී නීච රාහුගේ අපල උපද්දව දුරු කරන්නට ශිව දෙවි පිහිට වැදගත් වේ. ඉතින් මේ ශිවරාත්‍රිය කියන්නේ ශිව දෙවියන් වැඳීමට වෙන් කරගන්න දවසයි. ශිවරාත්‍රී පුණ්‍ය කාලයේදී ශිව දෙවියන්ට ගායනා ආදියෙන් ශිව පූජා සිදු කරයි. ඒ පූජා මාලාවේ තුන්වන යාමේ, ඒ කියන්නේ පූජාවලින් අවසානයේ, බැතිමතුන්ට තමන්ගේ පව් කමා කරගත හැකි බව Hindu දේව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මෙලෙස මේ විශ්වය පාලනය කරන මහා බ්‍රහ්මයා සහ විෂ්ණු දෙවියන්ට අමතරව ශිව දෙවියන්ද මහා බලසම්පන්න දෙවි කෙනෙකි. අපේ රටේ ශිව දෙවියෝ එතරම් වන්දනාමාන නොකලත් ශිව දෙවියන්ගේ පිහිට ඉතා බලසම්පන්න එකකි. ඉතින් යාළුවනේ නැනපව්ව YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එකත් ඔබලා තියාගන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.